ජනතාවට ලබා දෙන බවට සජිත් කෙන් ප්‍රකාශය සමගින් මම අශින්ක දුනුතිලකර් මම ඉෂාරා චන්ද්‍රසේකර මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත චන්ද පත්‍රිකා ඡායාරූපගත කළ තුන් දිනක අත්අඩංගුවට පාලකයන් හිමි කරගත් සියලු වරප්‍රසාද ජනතාවට ලබා දෙන බවට සජිත් කෙන් ප්‍රකාශයක් ලකුණ සබරගමුව දකුණ සබරගමුව ඌව නැගෙනහිර සහ බස්නාහිර පළාත්වල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරියේදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 70ත් 80ක් දක්වා වැඩි විය හැකි බවයි දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ. හෙට දිනේදී දිවයිනේ දකුණු සබරගමුව ඌව නැගෙනහිර සහ බස්නාහිර පළාත්වල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. අද දිනේදී නැගෙනහිර සහ ඌව පළාත්වල මුළුතිව් දිස්ත්‍රික්කයේ විටින් විට වැසි ගිගුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. එවැගේම සිස්සු පළාත්වල තැනින් තැන සවසකින් පමණ පසුව වැසි ගිගුම් සහිත වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. සබරගමුව නැගෙනහිර සහ ඌව පළාත්වල ගාල්ල මාතර සහ කළුතරන්න දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක තද වර්ෂාපතනයක් ඇති වෙන්න පුළුවන්. ගිගුම් සහිත වැසි සමග ඇති වෙහැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පිළිවෙල ගන්නා ලෙස ජනතාවගෙන් කාර්මිකව ඉල්ලා සිටිනවා. වීරකැටිය සහ හලාවත ප්‍රදේශවල සිදු වූ රිය අනතුරු දෙකකින් පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. වීරකැටිය තංගල්ල මාර්ගයේදී මාර්ගය හරහා ගමන් කළ මවක් සහ ඇගේ දරුවන් දෙදෙනා මෝටර් රථයක ගැටීමෙන් අනතුරට ලක් වුණා. ප්‍රදේශවාසීන් එක්ව ඔවුන් රෝහල්ගත කිරීමට කටයුතු කළා. බරපතල තුවාල ලබා සිටි දරුවන් දෙදෙනා රෝහල්ගත කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිද්දීන් මියගේ වයස අවුරුදු 12ක් වන ගැහැණු දරුවෙකු සහ වයස අවුරුදු 6ක් වන පිරිමි දරුවෙකුයි. මේ අතර හලාවත කොළඹ මාර්ගයේ මැරවල ප්‍රදේශයේදී නිරන්තරයක් පාපැදියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පාපදිකරු ජීවිතක්ෂයට පත් වුණා. ඔහු වයස අවුරුදු 62ක් වන මැරවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. පාසල් දරුදරියන් තොරතුරු තාක්ෂණයෙන් සවිබල ගැන්වීමේ අරමුණින් පාසල් 665කට ලැප්ටොප් පරිගණක ලබා දීම සඳහා ඉදිරිපත් කෙරෙන යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා ඉදිරිපත් කළ මෙම යෝජනාවට අනුව ලැප්ටොප් පරිගණක 15,445ක් එම පාසල් වෙත ලබා දීමට නියමිතයි. දිවයිනේ සියලු පළාත් නියෝජනය කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම අපේක්ෂාවයි. මේ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 200ක්. මෙම පහසුකම් භාවිතා කිරීමට විදුලි බලය අඩුපාඩුවක් පවතින පාසල් සඳහා එම පහසුකම් සැලසීමටද පියවර ගැනෙනවා. රතුපස්වල ගැටුමේදී අසාධාරණයට ලක් වූ පූජ්‍ය පක්ෂය හා ජනතාව ජනාධිපතිවරණයේ හමුවේ කුමක් කළ යුතුද යන මෙන් මාධ්‍ය හමුවක් රාජගිරියේදී පැවැත්ුණා. එහිදී කිහිප දෙනෙකු මෙසේ අදහස් පළ කළා. වැලිවේරිය දේවස්ථානයට ජීවිතය ඉල්ලගෙන ගියපු මිනිසුන්ට ඇද පහර දුන්නේ වෙන කවුරුවත් නෙවෙයි රාජ්‍ය ත්‍රස්තවාදයයි. පල්ලිය කුරුසයට පවා වෙඩි තැබූ අවස්ථාවක් වුණා. ව්‍යවස්ථාව කාදිනල් රංජිත් පියතුමා ඒ පිළිබඳව කතා කරේ නැත්තේ තව තවත් මේ ජන සංහාරය වඩා වර්ධනය වෙයි කියන මේ කාරණාව නිසා ඒ ආරක්ෂක ලේකම් තනතුරේ ඉඳගෙන කරපුවේ ම්ලේච්ඡ ක්‍රියාදාමයන් පිළිබඳව සලකන විට ඔහුට මේ රට බාර දිය යුතුයිද කියන බව මේ රටේ පුරවැසියන් විසින් තීරණය ගත යුතුව පවතිනවා. පන්සල් ගානේ පිරිකරක් අරගෙන ගිහිල්ලා පූජා කරලා ඕක කැමරාවට අල්ලගෙන මේ රටේ මිනිස්සුන්ගේ ඔළු ඒ පැත්තට හරවගත්තට නියම පාලනයක් ඉදිරියටයි කියලා හිතන්න එපා. නාමල් කුමාරයා වරද්දක් කළොත් ඒ පිළිබඳව කියන්න කෙනෙක් නැහැ. ගෝඨාභය රාජපක්ෂ වරද්දක් කළොත් ඒ පිළිබඳව කියන්න කෙනෙක් නැහැ. මහින්ද රාජපක්ෂ වරද්දක් කළොත් ඒ පිළිබඳව කියන්න කෙනෙක් නැහැ. මේ ආදී රාජපක්ෂ හැතිකරේ කවුරු වරද්දක් කළත් කියන්න කෙනෙක් නැහැ. ඔවුන් තමයි මේ රටේ මුළු සියල්ල වසාගෙන පාලනය ඉල්ලන්නේ. ඔබට මම මේ කියන වචනේ තේරෙවි. මේ රටේ වහල්ලුන් හා සමානව පුරවැසියන්ට ඉන්න වේවි. එදාට ඔබට තේරෙයි ඔබ උඩ දමාගෙන ඔය යන දේශපාලන ව්‍යාපාරය දේශපාලන හැරවුම කොයිතරම් දුරට බරපතල වුණාද කියලා. මම රතුපස්වල හඬ හමුවෙහි ඔබට පණිවිඩය දෙනවා.
අපි ඉල්ලුවේ වතුර අපි ආණ්ඩු පෙරලන්න ගියේ නෑ එතන බිරිඳත් මගේ දරුවත් එක්කලා මං ගියේ එතෙන්ට ගිහිල්ලා අපි මේ ප්‍රශ්නෙට කතා කරලා අපි ඉල්ලුවේ ඒ ඉන්න රාජ්‍ය නායකයන්ට ඇවිල්ලා අපි ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න කියලායි දෙපතුල් වැන්දා වැන්දලා අපි ඉල්ලුවේ අපිට මේ ප්‍රශ්නය ගොඩින් බේරලා මේක විසඳලා දෙන්න කියලා වතුර ඉල්ලපු අපිට වතුර වෙනුවට දුන්නේ වෙඩි වරුසා සාමාන්‍යයෙන් පල්ලිය මංගල්‍යයටවත් එහෙම වෙඩිපත්තු කරන්නේ නැහැ. ඒ වෙලාවේ වැලිවේරිය ටවුන් එකේ ලයිට් තිබුණේ නැහැ. ලයිට් නොතිබුණාට ලයිට් තියෙනවා හා සමානව අර වෙඩි බලය අපිට ආලෝකය ලබා දුන්නා. එතකොට රටට වග කියන පාලකයාගේ වගකීමද මේ අපිට අහන්න දෙන්නේ. ජාතික සමගිය හා සංහිඳියා කාර්යංශයේ මගින් ක්‍රියාපට නැඟූ පුහුණු කරුවන් පුහුණු කිරීමේ වැඩසටහන සාර්ථකව අවසන් කෙරුණා. පුහුණුව ලැබුවන් මේ වන විට ප්‍රාදේශීය මට්ටමින් තම කාර්යයන් ආරම්භ කර තිබෙනවා. ජාතික ඒකාබද්ධ සහ ප්‍රතිසන්දාන අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති ජාතික සමගිය හා සංහිඳියා කාර්යංශය දිවෙන පුරා තෝරාගත් 373 දෙනෙකු පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනට සම්බන්ධ කරගනු ලැබුවා. ඒ දිවයිනේ දිස්ත්‍රික් 17ක් ආවරණය වන පරිදි සිදු කළ විශේෂ පරීක්ෂණවලින් අනතුරුවයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් රාජ්‍ය නිලධාරීන් මෙන්ම ජාතික සමගිය හා සංහිඳියා කාර්යංශය සමග පාර්ශ්ව සංවිධාන ලෙස සංධානගත රාජ්‍ය නවන සංවිධාන 23ක නිලධාරීන්ද ඊට ඇතුළත්. එම පිරිසට දින 6 බැගින් වූ නේවාසික වැඩමුළු 6ක් පැවැත්වුවා. ඒ සිදු කෙරුණේ එම කාර්යංශයේ සභාපතිනි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ මගපෙන්වීම මතයි. මේ පුහුණු වැඩමුළු මාලාවේදී සහභාගී වෙන සියලු සහභාගිකයන්ගේ අභ්‍යන්තරික විපරිවර්තන ක්‍රියාවලියක් අපි අරමුණු කරා. මේ සඳහා තමයි විශේෂයෙන්ම මේ පුහුණු මාලාව සැලසුම් කරේ. පහසුකාරකයන් වශයෙන් ඉදිරියේදී තමගේ ප්‍රදේශවල වැඩ කරන්න බලාපොරොත්තු වෙන සියලුම පහසුකාරකයන් සියලුම නිලධාරීන් මේ අභ්‍යන්තරික විපරිවර්තනයට භාජනය විය යුතුයි කියලා අපි බලාපොරොත්තු වුණා. පහසුකාරකයන් වශයෙන් ඉදිරියේදී ක්‍රියාකරන්නට බලාපොරොත්තු වෙන සියලුම සහභාගිකයන් තමා සමගත් තමුන්ගේ අවට පරිසරය සමගත් සමාජය සමගත් ආදරණීය ගණදුනුවක් කරන්නේ කොහොමද කියලා මෙහිදී හොඳ පුහුණුවක් ලබා ගත්තා. ඒ සඳහා විශේෂ දේශන සහ විශේෂ ක්‍රියාකාරකම් දවස් 5ක් පුරාවට පැවැත්වුණු මේ වැඩමුළුවලදී සංවිධානය කරලා තිබුණා. මෙම පුහුණුව තමන්ට බෙහෙවින් වැදගත් වූ බවත් ගම්මැට්ටෙමින් ජනතාව දැනුවත් කරමින් ජනකොටස් අතර සංහිඳියාව ගොඩනැගීමට එය උපයෝගී කරගන්නා බවත් පුහුණුව ලැබූ පිරිස් පවසනවා. මම මේ දවස් දෙක දවස් පහ තුලින් ගත දැනුම අනිවාර්යෙන් ගිහිල්ලා ගම්මැට්ටෙමේ ඉන්න ජාතීන් හැම ජාතීන්ටම ලබා දෙන්න ඕනේ කියන අදහසින් තමයි මම ඉන්නේ. කියන්නේ මම ෆීල්ඩ් එකේ වැඩ කරන කෙනෙක් විදිහට මට එයාලට ඒ අදහස ලබා දෙන්න ඕනේ කියන අදහස තමයි තියෙන්නේ. මෙච්චරකල් අපි සියලු දෙනාම මිනිස්සු කියන කාරණේ අමතක කරලා තිබුණේ. නමුත් මේ දින පහ පුරාවට මම ඉගෙන ගත්ත දෙයක් තමයි සිංහල වුණත් දෙමළ වුණත් මුස්ලිම් වුණත් අපි හැමෝගෙම හැඟීම් වේදනාව එක හා සමානයි කියන කාරණේ. මේ වැඩසටහන තුලින් මම විශාල දැනුමක් ලබා ගත්තා. ඒ තුලින් මම ඉදිරියටදී වැඩසටහන් කීපයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වැඩසටහනට එනකොට තුමට වඩා වෙනස්සු මනස වෙනස්සු හදවත වෙනස්සු සිතිවිලි ගොඩක් අරගෙන අපේ සහජීවනය කියන කාරණාව නැත්තම් අපි කොහොමද සහ කම්පණි හැම දෙයක්ම මනාව අධ්‍යයනය කරලා ඒවා ගෙනගෙන දැනගෙන ඒක ඇත්තටම හදවත දැනලා මේ වැඩසටහන සාර්ථක වැඩසටහනකට පත් වුණා කියන කාරණාව කියන තියෙනවා. හැම දිනාටම සහජීවනය ඇති කරන්න පුළුවන් වෙයි කියන ලොකු අදහසක් ඔළුවට වැඩසටහන තැපල් ඡන්දය භාවිතා කරන අවස්ථාවේදී එම ඡන්ද පත්‍රිකාව ජංගම දුරකථන මගින් ඡායාරූපගත කළ පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. කැකිරාව සහ කටුගස්තොට ප්‍රදේශවලින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනුණා. ගුරුවරුන් දෙදෙනෙකු සහ පාසල් මුරකරුවෙකු ඒ අතර වනවා. එමෙන්ම සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා ඡායාරූපගත කර ඒබා සමාජ මාධ්‍ය වෙත මුදැහැරි පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳවද මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා. එවැනි ක්‍රියාවලින් වලකින ලෙසයි මැතිවරණ කොමිෂන් සභාව ජනතාවට දැනුම් දෙන්නේ. මෙති කලක් රටේ පාලකයන් හිමි කරගත් සියලු වරප්‍රසාද ජනතාවට ලබා දෙන පාලනයක් ලබන 16 වෙනිදා පිහිටුවන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
කැස්බෑව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද ජන හමුවට එක් වුණා. සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කරමින් කිහිප දිනෙකම ජන හමුව ඇමතුවා. විශාල පිරිසක් මීට සහභාගී වී සිටියා. දේශපාලනීය ආදායම් උපයන රැකියාවක් කර ගැනීමට තමන් සූදානම් නැති බවද ජන හමුව ඇමතු සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියා. දැන් මේ දියුණුව අපි අවුරුදු 5 ගිය අවුරුදු 5ේදී මේ රට පාලනය කළා ඔබේ අනාගතේට ස්ථාවර භාවයක් ලැබලා දීලා තියෙනවා. ඒ ස්ථාවර භාවය ආරක්ෂා කරනවද? ඒ ස්ථාවර භාවය නැති කරනවද කියන එක තමයි තීන්දුව කරන්නේ. ඔබේ ජීවිතය මැදපන්තිය ජනතාව ජීවත් වෙන වැඩ කරන ජනතාව ජීවත් වෙන මේ කැස්බෑවේ ජනතාව තමන්ගේ ජීවන තත්ත්වය දියුණු කරගන්නවද? නැත්තම් ආපහු වැටෙනවද? මිත්‍රවරුනි අපේ රාජ්‍ය පාලනය තුළ අපි බලාපොරොත්තු වෙනවා පරාර්ථකාමී රාජ්‍ය සේවාවක් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන්න. නැති ඇමතිවරු ජනාධිපතිවරයා ඇතුළු අගමැතිවරු සියලුම වරප්‍රසාද පොදු ජනතාව වෙනුවෙන් දන් දෙනවා. මෙතෙක් කල ක්‍රියාත්මක වුණු ඩියුටි ෆ්‍රී පර්මිට් එක මහජන නියෝජිතින්ට අපි වහාම ක්‍රියාත්මක වන ලෙස තහනම් කරනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට ඕන. ඒ වගේම ආණ්ඩු වෙනස් වෙන ගානට අමාත්‍යංශවලට වාහන ගෙන්නන පළපුරුද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි අපි නතර කරනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මිත්තවරුනි අපි මේ කරන්නේ රස්සාවක් නොවේ. අපි මේ ක්‍රියාත්මක කරන්නේ తాවකාලික බහරකාරත්වය පමණයි. ජන බලයෙන් ජන සවියෙන් කතරෙන් මනාපෙන් පත්වෙන අපිට තිබෙන පරම පවිත්‍ර යුතුයකම වන්නේ දේශපාලනයේ රස්සාවක් කරගන්නේ නැතුව දේශපාලනයේ දේශයට කරන සේවාවක් හැටියට නිර්මාණය කිරීමයි. සිදු නමකින් මිනිසුන් අතරේ නිදහස් යුගයක සැනසුම පැතිරේ මගේ රට ආයේ අවදි ගුණා ඉවබ්බවක් නැතුව චන්ද්‍ර කාලේ ජනතාවට දෙන පොරොන්දු මාලා නෙවෙයි මේ හැම වැඩසටහනකටම පදනම් වෙන විද්‍යාත්මක කරුණු තිබෙනවා. අපිට අවශ්‍ය ශක්තිමත් ජන සමාජයක් නිර්මාණය කරන්න මේ රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කරමින් සද්දන්ත ශ්‍රී ලංකාවක් අපි අනිවාර්යයෙන්ම නිර්මාණය කරනවා. මේ සද්දන්ත ශ්‍රී ලංකාව තුල අපේ රටේ සියලුම දෙනාට අතමිට සරු ජන සමාජයක් නිර්මාණය කරලා සෑම සියලු දෙනාටම සෞභාග්‍ය උදා වෙන නවීන කර්මාන්ත විප්ලවයක් තුලින් රට දියුණු වෙන සංවර්ධනෙන් බබලන යුගය අපි ක්‍රියාත්මක කරනවායි කියලා රට බෙදෙන කිසිදු වැඩපිළිවෙලක් තම රජයක් යටතේ ක්‍රියාත්මක වන්නේ නැති බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වූ ජන රැලි කිහිපයක් කුරුණෑගල දීපැවැත් වුණා. පොතු හැර සතිපොළ භූමියේ පැවති ජන හමුවට මහජන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියා. අලව්ව බස් නැවතුම්පළ භූමියේ පැවති ජන හමුවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයතහවුරු කරන ජන හමුවක් පන්නල නගරයේදීද පැවැත් වුණා. අන්තවාදී ත්‍රස්තවාදයකට මේ රටේ ඉඩ දෙන්නේ නැtei කියන එක අපි මේ අවස්ථාවේදී සාතික කරන්නට ඕන. අපි ස්වෛරී රට ඒකීය රට කිසිම ආකාරයකින් කඩන්නට ඉඩ දෙන්නේ නැtei කියන එකත් මේ අවස්ථාවේදී සඳහන් කරන්නට ඕනේ. ඒකෙහිඳ තමයි අපි මේ දෙමළ අන්තවාදී පක්ෂ විවිධ ඉල්ලුම් කරාට ඒ ඉල්ලුම් කිසිවක් අපිට පිළිගන්නට පුළුවන් කමක් නැහැ. ඒහිඳ තමයි ඒවා අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරේ. ඒ වගේම මේ රටේ ආර්ථිකය ගොඩනංගන්නට පැහැදිලි වැඩසටහනක් අපි ඉදිරිපත් කළා. මේ රටේ ගොවි ජනතාව ආරක්ෂා කරන්නට කෘෂි කර්මාන්තය නගා සිටුවන්නට ඉගෙන තමයි අපි පොහොර සානාධාරයේ ගොවියා වෙනුවෙන් නොමිලේ ලබා දෙන්නේ. ගොවි ණය කපා හරින්නට තීරණය කළේ. ඒ වගේම ගොවි රක්ෂණ ක්‍රමයක් ගොවි විශ්‍රාම වැටුප අපි හඳුන්වා දෙනවා නැවතත්. අද ලෝකේ තාක්ෂණය තියෙනවා ගොවිතැන ඉදිරියට ගෙන යන්නට. අඩු වියදමකින් අඩු භූමි ප්‍රමාණයකින් වැඩි ආදායමක් ලබා ගන්නට පුළුවන් මේවා අපි ගොවි ජනතාවට හඳුන්වා දෙන්නට ඕන. ඒ ගොවි ජනතාව දුප්පත්කමින් ගොඩ ගන්නට.
ජනාධිපතිවරණ සමය නත්තල කාලයෙන් තමන්ට පෙනෙන බව ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඊට හේතුව ඒ මහතා පැහැදිලි කළේ කෑගල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණයේ තහවුරු කිරීමේ අරමුණෙන් සංවිධානය කෙරෙනු මෙම ජන හමුව පැවැත්ුණේ කෑගල්ල නිදහස් මාවතේදී. ජාතික ජනබලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් නායක ගාමිණී රත්නායක මහතා එය සංවිධානය කළා. ජාතික ජනබලවේගයේ නියෝජිත නැතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අපිට හිතෙන්නේ මේක නිකම් මැතිවරණ කාලේ නෙවෙයි නත්තල් කාලේ වගේ. ජනාධිපති අපේක්ෂකව ජන යනතන මොකද කරන්නේ? ගොවි ජනතාව හම්බුනොත් කියනවා පොහොර නිකන් දෙනවා කියලා. අනිත් කෙනා ගිහිල්ලා කියනවා වී වලට විතරක් නෙවෙයි ඔක්කොටම නිකන් දෙනවා. උපාධිධාරීන් හම්බුනොත් කියනවා රස්සා දෙන්නම් කියනවා. ධීවර ජනතාව හම්බුනොත් කියනවා ඩීසල් සානාධාරයක් දෙන්නම් කියනවා. මේ අවුරුදු ගණනාවක් මුළුල්ලේ මේ රටේ පාලකයන් සෑම මැතිවරණයකදීම ජනතාවට මේ වගේ පොරොන්දු ලබා දෙනවා. මෙයන් කවරක්වත් නෙමෙයි කරන්නේ. ජනතාව පීඩිතභාවයට පත් කරලා කියනවා මම ආපුවාම පෝෂණ මල්ලක් දෙන්නම් කිරි විදුරක් දෙන්නම්. ඒ කියන්නේ මේ පාලක හැමදාමත් කරන දේ තමයි දුප්පත්කම විකුණන එක. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රබල ආරක්ෂක පද්ධතිය නවීන තාක්ෂණික ආර්ථිකය සහ සාධාරණ සමාජයක් වෙන කුල්මු තුනමත ක්‍රියාත්මක බව පූජ්‍ය දඹර අමිල ස්වාමින් වහන්සේ පවසනවා. සාධාරණ සමාජයක් සඳහා වූ පුරවැසි සම්මුතිය සහ ප්‍රජාතන්ත්‍රවාදී වම ව්‍යාපාරයේ අනුරාධපුර රැස්වීම අමතමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා. දැන් ඇවිල්ලා තිබෙනවා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය. ඒකේ ප්‍රධාන කුළුණු තුනක් මත තමයි ඉස්සරහට යන්නේ. එක තමයි ශක්තිමත් දේශය, ආරක්ෂිත දේශය. දෙවැනි එක තමයි තරඟකාරී ආර්ථික ක්‍රමයකට යන්න ඕන ආර්ථිකයක් හදන්න ඕන. මාකට් එක ඊට සුදුසු වෙනකන් හදන්න ඕන කියන ස්ථාවරයට ඇහිලා ඉවරයි. තුන්වැනි එක තමයි සාධාරණ සමාජයක්. අපි විශ්වාස කරනවා මේ රටේ මිනිස්සුන්ට බයක් සැකක් නැතුව ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ මේ රටේ මිනිස්සුන්ට තමන්ගේ ඕනෑපාකම් මනුව පාරට බහැලා බය නැතුව එළියට ගිහිල්ලා ගෙදර එන්න පුළුවන්කම තියෙන්නේ 2015 අපි කරපු වෙනස නිසා. 2015 න් පස්සේ මේ රටේ එක ජනමාධ්‍ය වේදිකාවක් අතුරු දන් වෙලා නැහැ. 2015 න් පස්සේ මේ රටේ එක වෘත්තීය සමිති නායකෙක් ඝාතනය වෙලා නැහැ. ඒක තමයි අපි බලාපොරොත්තු වෙච්ච වෙනස. තමුන්නාන්සේලා රනිල් වික්‍රමසිංහට හරි සජිත් ප්‍රේමදාසට හරි වෙන ඕනෑම කෙනෙකුට බලය දෙන්න තමුන්නාන්සේලාට හොඳ නැත්නම් එයාව තව අවුරුදු පහකින් තමුන්නාන්සේලාට අවස්ථාව එනවා එයාව වෙනස් කරන්න එයාව ගෙදර අරින්න. ගෝඨාභය රාජපක්ෂට බලය දුන්නොත් කිසි දවසක අඩු ගානේ ඉදිරිදා අවුරුදු 20-25 තුලවත් තමුන්නාන්සේලාට නැවත ඒ අවස්ථාව එන්නේ නැහැ. මොකද හේතුව ගෝඨාභය කියන්නේ වැනි ඒකාධිපතියෙක්. ස්වාධීන රූපවාහිනියේ හිටපු නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් විපුල රත්නසිරි මහතා අභව ප්‍රාප්ත වුණා. ස්වාධීන රූපවාහිනිය ආරම්භ කළ අවධියේදීම 1979 වසරේදී සේවයට එක් වූ ඒ මහතා 1994 වසරේදී නාට්‍ය ඒකකයේ ප්‍රධානියා බවට පත් වුණා. අනුතුරුව සහකාර කළමනාකරු වැඩසටහන්, වැඩසටහන් කළමනාකරු සහ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් ලෙස තනතුරු කිහිපයක් හෙබවුවා. ස්වාධීන රූපවාහිනියේ අභිවෘද්ධිය වෙනුවෙන් ඒ මහතා විශාල සේවාවක් ඉටු කළා. අභාප්‍රාප්ත විපුල රත්නසිරි මහතාගේ දේහය අංක 375 පන්සල පාර වැබඩ උතුර කිරිල්ලවල කඩවත යන නිපනේ පිහිටි නිවසේ තැන්පත් කර තිබෙනවා. අවසන් කටයුතු හෙට පස්වරු 4ට වැබඩ උතුර පොදුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. දැන් ක්‍රීඩා පුවත්. නවවන ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසාන මහා තරගය ජපානයේ යොකොහාමා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද පැවැත්වීමට නියමිතයි. ඒ එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතරයි. ශ්‍රේණිගත කිරීම අනුව ලොව අංක 1 රග්බි කණ්ඩායම ලෙස සැලකෙන්නේ එංගලන්ත කණ්ඩායමයි.
දකුණු අප්‍රිකා අනු කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීම අනුව තුන්වන ස්ථානයේ රැඳී සිටිනවා. එංගලන්ත කණ්ඩායම මෙවර රග්බි ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ මෙවරද ලෝක කුසලානේ දිනාගනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වෙන සිටි නවසීලන්ත කණ්ඩායම පරාජයට පත් කරමින් දකුණු අප්‍රිකාව වේල්සයේ පරාජයට පත් කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා. කෙසේ වෙතත් ලෝක කුසලාන තරග ඉතිහාසයට අනුව දකුණු අප්‍රිකාව දෙවතාවක් රග්බි ලෝක ශූරතාව දිනාගෙන තිබෙනවා. ඒ 1995 සහ 2007 යන වසරවලදී 2007 වසරේ පැවති රග්බි ලෝක කුසලාන අවසන් මහා තරගයේදී දකුණු අප්‍රිකාව හමුවේ පරාජයට පත් වුණේ එංගලන්තයේ වීමද විශේෂත්වයක්. එංගලන්තය 2003 වසරේදී රග්බි ලෝක කුසලානය හිමි කරගෙන තිබෙනවා. 1991 සහ 2007 යන වසරවලදී පැවති ලෝක කුසලාන රග්බි තරගාවලි දෙකේදී එංගලන්තය අනුශූරීන් බවට පත් වුණා. ලෝක කුසලාන රග්බි අවසන් මහා තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 2:30ට ආරම්භ වීමට නියමිතයි. නවසීලන්ත ක්‍රිකට් නායක කේන් විලියම්සන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළා. ඒ ඔහු පසුගිය 11 වෙනිදා බ්‍රිතාන්‍යයේදී සිදු කළ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ පරීක්ෂණයේ වාර්තාව එළිදක්වමින් පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට එරෙහිව පැවති පළමු ටෙස්ට් තරගයේදී කේන් විලියම්සන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට චෝදනා එල්ල වුණා. මීට පෙර 2014 වසරේදී විලියම්සන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූල නොවීම හේතුවෙන් ඔහුට පන්දු යැවීමේ තහනමක් පැනවුණ නමුත් පසුව එම වසරේදීම ඔහු සිය පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කර ගැනීමට සමත් වුණා. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ දවසක්. www.ipnnews.lk